ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරා ලිස්ට් ගැන. ඉතින් ඒක ගැන අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා නම් අපිට ලේසියම මේ ටපල් ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. ඔයාලට ඩිස්ක් ගැන හොඳ අයිඩියා එකක් දැන් ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔයාලට මතක ඇති ලිස්ට් වලදී අපි කොටු වරහණක් හරහා තමයි මේ ලිස්ට් එකක් හැදින්වුවේ. හැබැයි මේ ටපල් වලදී අපි රවුම් බ්‍රැකට් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ටපල් එකට උදාහරණයක් මං මයි ටපල් කියලා වේරියබල් එකක් හදලා ඒකට අසයින් කරලා තියෙනවා ටපල් එකක්. ඉතින් මෙන්න මේ විදිහට කමල් ඊට පස්සේ විස්ස කැන්ඩි ෆෝල්ස් පිස්ල ඒ විදිහට එක එක ඩේටා ටයිප්ස් වල අදාළ වැලියුස් ඒකට දාලා තියෙනවා. ඉතින් මේක ටපල් එකක්. ඉතින් කලින් වගේම තමයි කලින් අපි ඩිස්කේ කතා කරද්දි කතා කරා ඉන්ඩෙක්සින් ගැන. ඉතින් ඒ විදිහටම අපිට ඉන්ඩෙක්සින් පාවිච්චි කරලා ඒකේ වැලියුස් ඇක්සස් කරන්න පුළුවන්, නෙගටිව් ඉන්ඩෙක්සින් පාවිච්චි කරන්නත් පුළුවන්. එකම වෙනස තමයි මේ ටපල් කියන්නේ ඉමියුටබල් ඩේටා ටයිප් එකක්. අපි කතා කරා ලිස්ට් කියන්නේ ඉමියුටබල්, ටපල් කියන්නේ ඉමියුටබල්. ඒ කියන්නේ ලිස්ට් වලදී අපිට පුළුවන් වුණා රන් ටයිම් එකේදී ඒකේ තියෙන වැලියුස් වෙනස් කරන්න, ඒකේ තියෙන වැලියුස් රිමූව් කරන්න පුළුවන්, ඒකේ තියෙන වැලියුස් වෙනස් කරලා වෙන වැලියු එකක් ඒකට ඇඩ් කරන්න පුළුවන්, ඒකේ තියෙන වැලියුස් ඩිලීට් කරලා දාන්න පුළුවන්, අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් හැබැයි මේ ටපල් වලදී අපිට ඒ කිසිම දෙයක් කරන්න බෑ. අපි ඉනිෂියලයිස් කරොත් ටපල් එකක් ඒක රන් ටයිම් එකේදී අපිට කිසිම වෙනසක් කරන්න බෑ. ඒක ඒ විදිහටම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකේ වැලියුස් එක එක ඇක්සස් කරන්න පුළුවන්. ඒකට තව වැලියුස් ඇඩ් කරන්න, ඒකෙන් වැලියුස් රිමූව් කරන්න, වැලියුස් චේන්ජ් කරන්න ඒ දේ හැකියාවක් මේ ටපල් වලදී නෑ. ඒ හින්දා අපිට ගොඩක් අඩුවෙන් තමයි මේ ගැන කතා කරන්න තියෙන්නේ දේවල්. ඒකට හේතුව අපි ලිස්ට් ගැන කතා කරද්දී ගොඩක් දේවල් කතා කරා. හරි, අපි VS Code එකට ගිහින් බලමු. එහෙනම් මුලින්ම කොහොමද ටපල් එක ක්‍රියේට් කරන්න කියලා, ඊට පස්සේ කතා කරමු ඉන්ඩෙක්සින් පාවිච්චි කරලා වැලියුස් ඇක්සස් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ටපල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක මෙතඩ්ස් මොනවද ඒ ගැනත් අපිට කතා කරන්න තියෙනවා. හරි, අපි යමු එහෙනම් VS Code එකට. ඉතින් මම මේ විදිහට tuples.py කියලා Python script එකක් හදාගෙන තියෙනවා. අපිට සරලවම ටපල් එක ක්‍රියේට් කරගන්න පුළුවන් මේ විදිහට. අපි දෙන්නම් tpl1 කියලා tuple1. අපිට පුළුවන් මේ විදිහට රවුන්ඩ් බ්‍රැකට් එකක් හරහා ටපල් එකක් ක්‍රියේට් කරන්න. දැන් මෙතනදී print function එකක් ඇතුලේ අපි බැලුවොත් type එක tuple1 කියන එකේ type එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් tuple එකක් කියලා යාට detect කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් ඔයාලට මතකද list වලදීත් අපිට scrap bracket එකක් දාලාත් list එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ list කියලා method එකක් තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මම මෙතනදී tpl2 කියලා මේ වේරියබල් එකක් ක්‍රියේට් කරගන්න අපිට පුළුවන් tuple කියන මෙතඩ් එක පාවිච්චි කරන්න මෙතනදී. ඒකේ type එක අපි බලමු. type tpl2. හරි, දැන් මේක රන් කරොත් අපිට බලා ගන්න පුළුවන් ඒ tuple එකක්. හරි, ඒ වගේම තමයි මේකට values අපිට add කරන්න පුළුවන්. දැන් මේ tuple එකට අපිට සරලවම values add කරන්න පුළුවන්. මම දෙන්නම් මේ විදියට. ඒ වගේම තමයි මේ ටපල් එකටත් අපිට වැලියුස් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි අපි මෙතනෙ දෙන්න ඕනේ ඉටරබල් එකක්. ඒ කියන්නේ වැලියුස් ටික කෙලිම මේ විදිහට දීලා හරියන්නේ නැහැ. අපි මේ විදිහට දෙන්න ඕනේ මොකක් හරි ඉටරබල් එකක්. අපිට ලිස්ට් එකක් දෙන්නත් පුළුවන්. අපි මේ විදිහට රවුන්ඩ් බ්‍රැකට් එකක්ම දෙමු. හරි, දැන් මේක රන් කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. අපි මේවත් print කරලා බලමු පොඩ්ඩක්. tpl1 tpl2. හරි, දැන් මේක save කරලා run කරොත් අපිට මේ විදිහට tuple දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒකේ type එක tuple කියලා ඇවිල්ලා තියෙනවා ලස්සනට. හරි, දැන් අපි දන්නවා tuple එකක් කොහොමද create කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරන tuple එකක් create කරන්න කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මේ tuple එකේ තියෙන values access කරන්න. ඒකට indexing පාවිච්චි කරන්න පුළුවන් කලින් කතා කරා වගේම. ඉතින් මම මේ tuple එක අයින් කරගන්නම් මෙතනදී. හරි, මේ විදිහට tuple 1 කියන එක අපිට print කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒකේ එක එක values access කරන්න ඕන නම් කලින් වගේම තමයි tuple 1. ඊට පස්සේ අපිට පුළුවන් square bracket එකක් දාලා අදාළ index එක දෙන්න. මේ tuple එකේ පළවෙනි value එක ඕන නම් index බිඳුව දෙන්න පුළුවන්. දැන් run කරොත් 23 කියන එක ඇවිල්ලා තියෙනවා. දෙවෙනි value එක ඕන නම් index 1 කියලා දෙන්න පුළුවන්. දෙවෙනි value එක ඇවිල්ලා තියෙනවා. අවසානයේ ඕන නම් index රින එක කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිඳුව 1 2 3 කියලා දෙන්න පුළුවන්. අවසානයේ කැවිලා තියෙනවා. ඉතින් ඉන්ඩෙක්සින් අපිට අර ලිස්ට් වලදී වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ලයිසිං.
උදාහරණයක් විදිහට අපිට මේකේ 54 ඉඳන් ඉදිරියට ගන්න ඕන නම් ඒතර 54 කියන්නේ ආරම්භක ඉන්ඩෙක්ස් එක 54ට එන්න ඕනේ 1 කියන ආරම්භක ඉන්ඩෙක්ස් එක මම මෙතන 1 කියලා දෙනවා ඊට පස්සේ කෝලන් එකක් දානවා ඊළඟට අපිට අවසානයට යනකම් යන්න ඕන නම් කිසිම දෙයක් අපිට නොදී ඉන්න පුළුවන් දැන් මේක රන් කරොත් 54 ඉඳන් ඉතිරි ඒව ටික ඇවිල්ලා තියෙනවා ඉදිරියට අපිට මේ 76 ගන්න ඕන නැත්නම් අපිට මේ 65 ඉන්ඩෙක්ස් එක බලන්න පුළුවන් 0.12 ඒකට එකක් වැඩියෙන් දෙන්න ඕනේ එහෙනම් මම මෙතන 3 කියලා දෙනවා දැන් රන් කරොත් අපිට බලන්න පුළුවන් 54යි 65යි කියන ඒ වැලියුස් දෙක විතරයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මෙතනදී ඉන්ඩෙක්සින් සහ ස්ලයිසින් ගැන මම ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට හේතුව තමයි අපි ස්ට්‍රින් කියන ඩේටා ටයිප් එකේදී කතා කරා ඒ වගේම ගොඩක් කතා කරා අපි කලින් වීඩියෝ එකේදී කියන ලිස්ට් ඩේටා ටයිප් එකේදී ඒක වගේම තමයි මෙතනදීත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව එකම වෙනස තමයි මේ ලිස්ට් සහ ටපල් වලදී ලිස්ට් මියුටබල් ඩේටා ටයිප් එකට අයිති වෙන්නේ ටපල් ඉමියුටබල් ඒ කියන්නේ අපිට වැලියුස් වෙනස් කරන්න බෑ ඔයාලට මතක ඇති ලිස්ට් වලදී අපිට පුළුවන් වුණා වැලියුස් වෙනස් කරන්න අපි පොඩ්ඩක් try එකක් දෙමු ඔයාලට මතක ඇති ලිස්ට් වලදී අපිට පුළුවන් වුණා මේ විදිහට ටපල් 1 වල අපිට මේ 54 කියන එක වෙනස් කරන්න ඕන නම් ඒකට අදාළ ඉන්ඩෙක්ස් එක දෙන්න පුළුවන් ඊට පස්සේ ඒකට value එකක් ආදේශ කරන්න පුළුවන් මේ විදිහට 45 කියලා දැන් මේක run කරලා බලමු දැන් ඔයාලට පේනවා මේ විදිහට error එකක් ඇවිල්ලා තියෙනවා ඒකදී කියලා තියෙනවා ටපල් වලට වැලියුස් ඇඩ් කරන්න බෑ වැලියුස් අසයින් කරන්න බෑ තියෙන වැලියුස් වෙනස් කරලා වෙන වැලියුස් ඇඩ් කරන්න හැකියාවක් නෑ ඒකෙදී ඉතින් ඒ හින්දා තමයි අපි මේක ඉමියුටබල් කියලා කියන්නේ ඉතින් එතකොට ගොඩක් ලේසි අපි ලිස්ට් වලදී කතා කරා වැලියුස් ඇඩ් කරන ක්‍රම කීපයක් ගැනම වැලියුස් අයින් කරන වැලියුස් රිමූව් කරන ක්‍රම කීපයක් ගැනම එතකොට ඒ ටික මෙතනදී කතා කරන්න නෑ ඉතින් අපි දන්නවා ඉමියුටබල් හින්දා තමයි මේ දේ කරන්න බැරි හැබැයි මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ගැන අපි තව පොඩ්ඩක් කතා කරමු මේ ටපල් වලදී. අපි ආපහු යන් VS කෝඩ් එකට. ඉතින් ලිස්ට් වලදීත් කතා කරා වගේම අපිට පුළුවන් මේකෙදි මේකේ එක එක වැලියුස් වල කවුන්ට් එක ගන්න. උදාහරණයක් විදියට මම දෙනවා ටපල් 1. count කියලා මෙතඩ් එකක් තියෙනවා. එතනදී අපිට පුළුවන් 23 කියලා දෙන්න. එතන 23 කියලා වැලියු එකක් තියෙනවා. ඒකේ count එක. 23 කියලා තියෙන එකපාරයි. ඒ හින්දා ඇවිල්ලා තියෙනවා. අපි තව 23 ඇඩ් කරමු මේ විදිහට. දැන් ආපහු මේක රන් කරොත් 3යි කියලා ඇවිල්ලා තියෙන එකට හේතුව තමයි මේ 23 කියන වැලියු එක 3 වතාවක් මේ ටපල් එක ඇතුලේ තියෙනවා. හරි අපි 65 කියලා දීලා බලමු. ඒක එකපාරයි තියෙන්නේ. එතකොට 1යි කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මොකක් හරි වැලියු එකක් දීලා ඒකට අදාළ ඉන්ඩෙක්ස් එක අපිට ගන්න පුළුවන්. ඉන්ඩෙක්ස් කියන මෙතඩ් එක හරහා. 65ට අදාළ ඉන්ඩෙක්ස් එක අපි ගමු 2 කියලා ඇවිල්ලා තියෙනවා බලමු 0.12 හරි 23 කියන එකට අදාළ ඉන්ඩෙක්ස් එක දැන් රන් කරොත් 0 කියලා ඇවිල්ලා තියෙනවා හරි 0 තමයි 23 තියෙන්නේ ඉතින් මේ ටපල් එකේදී ආරම්භයේ ඉඳන් තමයි ආ චෙක් කරගෙන යන්නේ ඒතර මුලින්ම 23 හම්බෙන හින්දා යා 0 කියන වැලියු එක 0 කියන ඉන්ඩෙක්ස් එක රිටර්න් කරනවා හරි ඒ වගේම හිතන්නකෝ අපිට දැන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ලිස්ට් ගැන අපිට ඕනේ ලිස්ට් එකක් ටපල් එකක් බවට කන්වර්ට් කරගන්න කිසිම අවුලක් නැහැ අපිට පුළුවන් මේ විදිහට අපි ලිස්ට් එකක් හදාගමු මන් දෙන්නම් LST එතකොට අපි දන්නවා මේක ලිස්ට් එකක් මේ ලිස්ට් එක අපිට පුළුවන් කෙලින්ම ටපල් එකක් බවට කන්වර්ට් කරගන්න දැන් මුලින්ම මේකේ ටයිප් එක බැලුවොත් අපි මම මෙතන දෙන්නම් මේ විදිහට ටයිප් LST හරි ලිස්ට් එකක් හරිනි ලිස්ට් එකක් ඒක අපිට පුළුවන් ඒක ටපල් එකක් විදිහට කන්වර්ට් කරගන්න මම දෙන්නම් TPL සමානයි අපිට පුළුවන් ටපල් කියන මෙතඩ් එක පාවිච්චි කරන්න ටපල් ඒක ඇතුළට මේ ලිස්ට් එක දෙන්න පුළුවන් දැන් අපි බලමු දැන් අපි print කරලා බලමු මේ TPL කියන එක ඒ වගේම ඒකේ ටයිප් එක print type TPL දැන් මේක රන් කරලා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මුලින්ම ලිස්ට් එකක් විදිහට තිබ්බේ ඒක දැන් ටපල් එකක් විදිහට කන්වර්ට් වෙලා තියෙනවා දැන් ටපල් එකක් ඒක මේ විදිහට අපිට ලිස්ට් එකක් ටපල් වලට කන්වර්ට් කරගන්න හැකියාවකුත් තියෙනවා ඉතින් මේ විදිහට තමයි අපිට ටපල් ගැන කතා කරන්න තියෙන්නේ එතකොට ලිස්ට් ගැන කතා කරපු ගොඩක් දේවල් මෙතනදිත් වළංගුයි ඉන්ඩෙක්සින් ස්ලයිසින් ඒ වගේ දේවල් එකම දේ තමයි ලිස්ට් මියුටබල් හැබැයි ටපල් ඉමියුටබල් ටපල් වල වැලියුස් අපිට රන් ටයිම් එකේදී අය වෙනස් කරන්න බෑ. ඒක තමයි එකම වෙනස. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු සෙට් කියන ඩේටා ටයිප් එක ගැන.